නවම් පෝයට පෙරාතුව නැවුම් වන ටෙලිතිරයේ නිරාමිසය. හිමයේ ගොසින් මල් යහනක සිටිනවද කොමල අනගි සිරිපාදක රිදෙනවද ඉගේ නැතිව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජුනි ඔබ අද කොතැනකද සල්මල් ආරාමේ ෆයිල් එක මැඩම් ආවම දෙන්නක වසයට. අනේ මැඩම්. මට මේ ඉංග්‍රීසි පොත් කියවන්න බැහැ. ඩොක්ටර්. පුතාගේ කන්ඩිෂන් එක මොකද්ද ඩොක්ටර්? ඇයි මැඩම් කියපු විදිහට මම ඒ වැඩේ කරා. වජිර මැඩම්ට කෝල් කරලා අහලා වැඩක් නැහනේ. වජිර මැඩම් ඉන්නේ උසාවියට වක් කියන්න. ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕන අපි. මේව මෙහෙම ගිහලා කොහෙන් අතර වේද පසන්? හා? කවදල් නම් ඉන්නකො මොනවද කරන්න ඕන කියලා මම දන්නවා. ඔයා දැනගෙන හිටියනේ හරියන්නේ නැහැ නේ. මමත් දැනගන්න ඕන මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔයා හිතන්නේ සංගීතුයි අපේ සුදුයි පැටලේ කියලා. ඔයාට සාතික වෙන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ කියලා. හා? තරුණ හිටනේ. කොතනින් පටන් අරගෙන මොනවා කරලා කොහෙන් කෙලවර වේද දන්නේ. මම ඔයාට කලිනුත් කිව්වා. ඒ දෙන්නව ඇඩ් කරන්න ඕන නම් අපි මෙතන තුරුම්බ පාවිච්චි කරන්න ඕනේ. ආ ඒ කියන්නේ මේ අපේ දුවව අර සර්පයට බඳලා දෙන්න. දෙන්නම සර්පය නෙමෙයි උන් දෙන්නම අහිංසක කොල්ලෝ දෙන්නේ. හැබැයි උන් දෙන්නටම අඩු වැඩි වශයෙන් උන්ගේ තාත්තලාගේ ගති ලක්ෂණ පිළිහිදලා තියෙනවා. ආ ආකාශ්ගේ තාත්තගේ ගති ලක්ෂණ අඩුවෙන් පිළිහිදලා තිබ්බට සංගීතගේ තාත්තගේ ගති ලක්ෂණ වැඩියෙන් පිළිහිදලා තියෙනවා. හැබැයි උන් නරුමෙක් වගේ පෙනුනට උන් නරක කොල්ලෙක් නෙමෙයි හිත හොඳ කොල්ලෙක්. ඔයා කියනවා මං අහනවා. මම අම්මනේ මට බයයි පසන්. දැන් ඔයා බය වෙනවා කියලා මමත් බය වෙන්න බෑනේ. මේ ගේම් එක ගහන්න ඕනේ ඔළුවේ. නැතුව බෑ. අනිත් එක මේ සාම්ප්‍රදායික දෙමාපියෝ කරන ගොම් වැටික් කරන්න මට බෑ. අනිත් එක මේ දෙන්නම හිට් වලින් ඇඩ් කරේ නැත්නම් අපි මොන දේ කරත් වැඩක් නෑ. ආ එතකොට මේ වහ හදන්නේ සංගීතයයි ආකාශයයි එකට හපන්නද? ඉස්සුද අපි මේ විතර නම් අපි මොඩියෝ. උන්දේ නෑ මොඩියෝ නෙමෙයි. සංගීත කෙසේ වෙතත් ආකාශ කියන්නේ මොඩෙක් නෙමෙයි. මට හරියටම කියන්න ඕවා මොකද්ද කරන්න යන්නේ කියලා. මම අර කල්ලුත් කිව්වනේ. කරන්න ඕන දේ මම දන්නවා කලබල නොවි ඉන්නකෝ. ඔයා කොච්චර කිව්වත් මට කලබල නොවි ඉන්න බෑ පසන්. ගඟ අඳුර මා සිහිල් සෙනෙහසනෙහි හද සන්තක විය අනුහස් ආසිරිගි ඔබ හමු වේ මා මුහුකොළුවා ගඟ අඳුර පෙම් ඇඳුම් රස දැහනේ ඉහින්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිපි දුනියාශා ඉනිසිලු සේමා
මල් සරදුනු වරලා මැද හොවාලා ඉරනම් පවසනිවා සන්හුන් වූ තරමින් නොසැලිනවද බාලි බැඳිරන්දම් මේක බෝරින් බා වෙන රැකයක් දාමුකු පාට හාදුවක් ගෙනල්ලා මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා ආදරේ ඔබ ඉල්ලනා විට හඬගා ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා ශෘංගාරෙන් සිතුවිලි පිපෙන දිගු දැසේ රස වැඩිලා වෙන දෙකට වෙන්නට හැරලා සාදරයෙන්ම ඔබ පිළිගත්තා වඩින්න දේවතාවියේ මගේ හෝ කියලා දෙන්න ඔය ප්‍රැක්ටිස් කරන්න හැටිද ජුමින් මේ ප්‍රැක්ටිස් කරලාට ප්‍රැක්ටිස් කරන්න පිස්සු නටලාට පිස්සු නටා ජුමින් මඩ ගන්න කට්ටියට අම්මේ කණින් අතන්නු මේ හොල්ලම වයිට් එකනේ විල්ලෙජ් එකේ මම ගන්න හත ගන්න හා විල්ලෙජ්ජා කියලා දෙයක් තියෙනවද උඹට ඕ මේ අම්මේ මට විල්ලෙජ්ජා කියලා දෙයක් තියෙනවනේ අම්මේ අතාරින්න කොම් මොක ඒ නිසා දර මලිනාගේ පස්සේ යන්නේ කවුද පස්සේ යන්නේ? යන්නේ ඉස්සරහ යන්නේ. මං ඉතින් පස්සේ යනවා. මට මැරෙන්නද කියන්නේ? මේ මං ඉතින් ඔය ගණන් ගන්න තියෙන හොඳයි. උඹ දන්නවද මේ ස්කීම් එකේ ඉන්න උන් උඹගෙන ඇවිල්ලා මට කියන කේලම් මොනවද කියලා? මාත් ඉතින් hina වෙලා අහලා නිකන් ඉන්නවා. හැබැයි පුතේ උඹ මට ලැජ්ජ කරලා තිබුණු දවසට උඹ දන්නේ මගේ හැටි. එන්න කියනවා යාළුවන්ට. යාරි ඉතින් මං නම ගැත කරගන්නේ නැහැ නේ අම්මා. අම්මා දන්නවනේ ඉතින් මං නළුවෙක් වෙන්නේ නින්නේ. දැන් මං නම ගැත කරගත්තොත් මොකද වෙන්නේ? අම්මට ස්ටේජ් එකේ නැගලා සම්මානයක් ගන්න වෙන්නේ නැහැ. කණමිරි ගන්න බෑ හන්දේ. කණමිරි ගන්න බෑ. ඒ අවුලන්නේ නැහැ මම. මලිති නගින්නකෝ වාහනේට ඕනේ නෑ සර් මං සර්ට ආදරය කරනව හැරෙන්න මට සර්ගේ මුකුත් ඕනේ නැහැ මොකද්ද සිද්ධ වුනේ මුකුත් නැහැ අනේ මම යන්නම් මොකද්ද උනේ කියන්නේ අනේ සර් මං සර්ට ආදරය කරනවා විතරයි නේද මේ වෙනකම් මං සර්ගේ මුකුත් අරගෙන නැහැ නේද හරි දැන් මොකක්ද උනේ ඇයි ඔය ඇස්වල කඳුළු නැහැ මං හදන්න හරි නගින්නක වාහනේට අපි කතා කරමු කරන කියන හැම එකක්ම තාත්තට හොඳයි. අර මලිතිය එක්ක රවුම් ගහන්නත් පුළුවන්. මට අර කෙල්ලට ආදරය කරන්න තහනම්. මේ වෙලාවෙ ඉතින් අම්මලා තාත්තලගේ මාර ලොජි.
ඔයාලා දැන් ආදරය කරාට ඉස්සරහට පරම්පරාවල ගෙවල් වල ප්‍රශ්නේදී ඔයාලට තේරෙයි. අපි නම් අම්මලා තරම් මෝඩ වෙන්න යන්නේ නැහැ අම්මේ. පරම්පරාවල පවුල් වල ප්‍රශ්න අපි ආදරයට ගාව ගන්න තරම් මෝඩ නැහැ. ඔව වචන විතරයි පුතා. අපිත් ඒ කාලේ හිතුවා ඔය හැමදේම. ඒත් අපිටත් අවසානට සිද්ධ වුණේ ඕකමයි. පරම්පරාවල ප්‍රශ්නේදී ආදරේ පස්ස දොරෙන් පැනලා යනවා. අම්මේ තාත්තා කියන්නේ එක තැනක නතර වෙන්න බැරි කුරුල්ලෙක්. එහෙම කුරුල්ලෙක් හතර වටේ පියාඹගෙන ගිය පළියට හැම කුරුල්ලෙක්ම කූඩුවේ නතර වෙන්නේ නැහැ කියලා අම්මට හිතන්න බෑ. හැමෝම තාත්තා වගේ නෑ අම්මේ. මං තාත්තාව බැන්දේ තාත්තගේ විදිය දැනගන්න. ඒ නිසා තාත්තට වැරද්දක් කියන්න බෑ. එයාගේ විදිය දැනදැන මං එයාට ගොඩක් ආදරය කරපු නිසා තමයි මං එයාව කසාද බැන්දේ. ඒත් අපි අතර නොගැලපීම් ගොඩයි. තාත්තා හොයන රොමෑන්ටික් ගෑණි මම නෙවෙයි. එනිසා කොච්චර ඉරිසියාවක් දැනුණත් මල්ලිති තාත්තට ආදරය කරන එකට මට අභියෝග කරන්න බෑ. ඒක මිනිස්සෙකුගේ අයිතිය. තාත්තගේ රොමෑන්ටික් අයිතිය වෙනුවෙන් සටන් කරන අම්මට පුතාගේ ආදරය වෙනුවෙන් එක වචනයක්වත් කතා කරන්න බැරි ඇයි? ආකාශ් පොඩක් මෙහාට එන්න. ඔයා වෙනුවෙන් කතා කරන්න ඕන හැම වචනයක්ම කියලා දැන් බැරිම තැන මං නිශ්ශබ්ද වෙලා ඉන්න. දසුනි රන්දනියගේ ෆැමිලි එක කියලා කියන්නේ ඔයා ඔය හිතන තරම් සුන්දර ෆැමිලි එකක් නෙවෙයි ආකාශ්. මං දන්නවනේ අසුනිගේ හැටි. කාලයක් මගේ ළඟින්ම හිටපු මගේ හොඳම යාළුවා ගැන මට ඔයාට කියලා දෙන්න දෙයක් නෑ ආකාශ්. අඩුපාඩු තියෙන්නේ නැති. ඒත් අපේ ගෙදරට වඩා ඒ ගෙදර ඇතුලේ හරි ආදරයක් තියෙනවා අම්මේ. මං හැමදාම දැක්කේ අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා. බුම්මගෙන ඉන්නවා. ඒත් දසුන්ලෑ ගෙදර එහෙම නැහැ. මෙච්චර ප්‍රශ්න වෙලත් ඒ ගෙදර අපේ ගෙදර වගේ ගිනි අරන්නේ නැහැ. ඔව්. මොකද අසනි දන්නව හැමදේම බැලන්ස් කරන්න. ඒ නිසා ඒ ගෙදර සාමයේ සතුට නැති වෙන්නේ නැතුව ඇති. මං අසනි ගැන දන්නෝ ඔයාට වඩා හොඳට. නටනවද නැත්නම් අර කොල්ල දිහා බලන් ඉන්නවද? මං නැටි නැට කොල්ල දිහා බලන. එයි මුඩු මොකද? මං කිව්වනේ රංග මගේ. එනිසා උඹ එන්න එපා ඌදියා බලන්න. උඹට ලියලා දෙනවා රංග. බර පසන් කියන්නේ. පසන් කියන්නේ බෝධි සත්‍ය වල්ලාගෙන. අපෝ මේ මට ඌව හරියන්නේ නැහැ. උඹ ඕන ඌ එක යාළුවා. මානිතින්
අයිතිකාරයාගේ දුව කියලා වෙන්න ඇති පෙන්වන්න හදන්නේ නේ. හ්ම්. ඒ මොකෝ? ගාගනද? සින්දින ඇති. මාසුයා හිත කෙල්ලංග පේන්න බැරිද කොහෙද දැක්කද? ඒ වුණාට මම නම් ආසේ වගේ කොල්ලන්ට. අර පසන් රන්දිණිය වගේ ගොඩේට නෙමෙයි. ඇත්තට තරුණ කාලේ කෙල්ලෝ හැම තමයි අම්මා. දැන් අම්මා කියන්නේ අවුරුදු 20ක් ගියාටත් පස්සේ ඒ මනුස්සයා වෙනස් වෙලා නැහැ කියලාද? නැහැ. එයා හැම තමයි. මං දන්නවා. හරි ඉතින් ඒ දසුනිගේ අම්මනේ. මං කසාද බඳින්නේ දසුනිගේ අම්මා නෙවේ. දසුනිව. ඒකින්ද ප්‍රශ්නයක් නැහැනේ. පරණ ගම්වල කතාවක් තියෙනවා. මොකද්ද? අම්මා බලලා දුව ගන්න කියලා. ඒව වැරදි නෑ පුතා. ඔයා දසුනි ගැන හිතාගෙන ඉන්න එයා මාර හොඳ අවංක කෙල්ලෙක් කියලා වුණාට එයාට ඔයාට වඩා හොඳ කොල්ලෙක් හම්බ වෙච්ච දවසට එයා ඔයාව දාලා ඒ කොල්ල ගාවට යනවා යනවා යනවාමයි. නෑ, එහෙම වෙන්නේ නෑ. අම්මා වැරදි. අම්මා වැරදි. දසුනි කවදාවත් එහෙම කරන්නේ නෑ. දසුනි එහෙම කරන්නේ නෑ. ජීවිතේට කවදාවත් හිමි වෙන්නේ නැති මේ මොහොතේ.